ලෝකය දිනෙන් දිනම වෙනස් වෙනවා. පරිසර වෙනස් වෙනවා, මිනිසුන් වෙනස් වෙනවා. මේ වෙනස් වීමට අනුගත වෙන්නට හැකියාව ලබන පුද්ගලයා ඒ පරිසරය තුළ නැත්නම් මේ ලෝකය තුළ වඩා සාර්ථකව ඉදිරියට යනවා. අද දවසේ අපි විමසා බලන්නට සූදානම් ලෝකයේ ඊයේ සහ අද අතර කාල පරිච්ඡේදය තුළ සිදු වුණා වූ වෙනස්කම් මොනවද? ඒ වත්මන් තත්ත්වයේ කිසිද ඒ කොහොමද ලෝකයට අපට බලපාන්නේ කියලා. විදේශ විත්ත විශ්ලේෂක ප්‍රවීණ මාධ්‍යවේදී විජය දිසානායක සමග. හයි බණු විජය. හයි බණු. විජේපී මුලින්ම අවධානය යොමු කරන්නේ කොරෝනා වෛරසය පිළිබඳව නෙමෙයි. කොරෝනා වෛරසය මුළු ලෝකෙම වෙලාගෙන තියෙද්දී ලෝකයේ රටවල් වල නොයෙකුත් ආකාරයේ අර්බුද ඇති වෙනවා. පොදු සතුරාට එරෙහිව නොවුනත් මේ අර්බුද පිළිබඳව කතා කරද්දී ඊශ්‍රායල් සහ පලස්තීනය අතර නැවතත් ගැටුම් ආරම්භ වෙලා තිනවා. මේ ගැටුම් මේ වන විට යම් ආකාරයක උච්චස්ථානයකට පත් වෙලා තිබෙනවා. ඔව් දර්ශන මේ ගැටුම් වලට මේ නිමිත්ත බවට පත් වුණේ අපි දන්නවා මේ दीर्घ काल से अराबी इसल गुमक इतिहास अक्तिवेन नवतम गटुमट हेतु बवट पत्नी मे पसुगे दवसक नगरी जेरुसल मे पलस्तीन जानपद मे बलात्कार निवात्मट ईश्राल गीरने यदि मे मुस्लिम जनता अतिशय बदगत मे अल अक्षा देवस्था सिटी बतिम तुम गिरीसकट ईश्राले सिधुकन प्रहारेकुत मे पलस्तीन जनता තුල මේ ඉස්රායල් රජය කෙරෙහි වෛරයක් ඇති කිරීමට හේතුවක් බවට පත් වුණා. ඉතින් මේ සිද්ධිය මුල් කරගෙන තමයි ගැටුම්කාරී තත්ත්වයක් ඇති වුණේ. හමාස් සංවිධානය පලස්තීනයේ හමාස් සංවිධානය ඉස්රායලයට එල්ල කළ රොකට් විනි ප්‍රහාරවලට පිළිතුරු වශයෙන් තමයි ඉස්රායලයේ මේ වෙන විට මේ අගහරුවාදා බදාදා දිනවල ඉතාම දැවැන්ත ප්‍රහාර එල්ල කරලා තිබෙනවා. ලැබෙන තොරතුරු වලට අනුව පලස්තීන වැසියන් 65 වෙනකු ජීවිතක්ෂයට පත් වෙලා තිබෙනවා. ළමයින් 15 දෙනෙක් අතර සිටිනවා. ඒ වගේම හමාස් සංවිධානය ඊශ්‍රායලයට එල් කළ රොකට් වෙඩි ප්‍රහාර වලින් ඊශ්‍රායලයේ වැසියන් 5 දෙනෙකු මියගිය බවට වාර්තා පළබලා තිබෙනවා. ඉතින් ඊශ්‍රායල ආරක්ෂක ඇමතිවරයා අද දිනේ දැඩි ප්‍රකාශයක් කරලා තිබෙනවා. ඒ තමයි මේ මුළුමනින්ම ගාසා තීරයේ නිහඬ කරන තෙක් ගැටුම් ප්‍රහාර නතර කරන්නේ නැහැ කියන එක. ඉතින් අන්තර්ජාතික වශයෙන් මේ වන විට විවිධ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්‍යාහුට කතා කරලා තිබෙනවා. ඔක කාරණා දෙකක් අවධාරණය කළා. එකක් තමයි ඉතා ඉක්මනින් මේ ගැටුම් නතර වේවි කියලා තමන් විශ්වාස කරනවා. දෙවෙනි කාරණේ තමයි ඊශ්‍රායලයට මේ ආත්මාරක්ෂාව සලසා ගැනීමට අයිතියක් තිබෙනවා කියන කාරණේ. ඔය බටහිර නායකයන් ඊශ්‍රායලයේ මැද පෙරදිග කලාපය හා සම්බන්ධයෙන් අනුගමනය කරන මේ යුදමය ක්‍රියාකලාපය සම්බන්ධයෙන් සෑම විටම අවධාරණය කරන කාරණයක් අපි වගේ රටවලට ඒක අදාළ නැහැ. මොකද ඇත්තටම රටකට තමන්ගේ රටේ පුරවැසියන් ආරක්ෂා කිරීමේ වගකීමක් තිබෙනවා. හැබැයි ඔය කොටි සංවිධානයත් එක්ක අපේ ආරක්ෂක හමුදා සිදු කළ සටනේදී බටහිර නායකයන් වෙනත් ආඛ්‍යානයක් වෙනත් අර්ථකථනයක් තමයි මේකට ලබා දෙන්නේ. කොහොම වුණත් මේ වෙන විට ඇමරිකා එක්සත් ජනපදයට අමතරව අන්තෝනියෝ ගුටරස් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා රුසියානු ජනාධිපතිවරේ ව්ලැඩිමිර් පුටින් සහ ඒ වගේම මේ තුර්කි ජනාධිපති රෙසෙප් තයිප් එර්ඩෝගන් අතර දුරකථන සාකච්ඡාවක් පැවතුණා. රෙසෙප් තයිප් එර්ඩෝගන් තාම දැඩි ප්‍රකාශයක් කරලා තිබෙනවා. මේ නිසා බියක් තිබෙනවා මේ පුළුල් අරාබි ඊශ්‍රායල් යුද්ධයක් දක්වා මේක වර්ධනය වෙවි කියලා. මොකද අපි දැක්ක මීට ඉහත 48 ඊට පස්සේ 1956 සූස් එල අර්බුදය මුල් කරගෙන මේක නම් ඇත්තටම අරාබිවරු ඊශ්‍රායල් මෙතන ගැටුමක් ඊළඟට 1967 6 day war කියන එක දින 7ක දින 6ක යුද්ධයක්. ඒකෙන් තමයි මේ පලස්තීන ප්‍රදේශවල බුහුසිතීම සකස් වුනේ. ඊට පස්සේ 70 ගණන් වල ආපහු යොම් කිපීර් යුද්ධේ මේ ගැටුම් ගණනාවක් ඇති වුණා. ඉතින් මේ නවතම මේ ගැටුම්කාරී තත්ත්වය මහා පරිමාණ යුද්ධයක් දක්වා වර්ධනය වෙවිද කියන බියක් තිබෙනවා. ඉතින් රෙසෙප් තයිප් එර්ඩෝගන් පුටින් සමග පැවති සාකච්ඡාවේදී ප්‍රකාශ කළා ඊශ්‍රායලයට පාඩමක් ඉගැන්විය යුතුයි කියලා අන්තර්ජාතික ප්‍රජාව. ඒ අතර මේ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් යෝජනාවක් කරලා තිබෙනවා මේ ක්වාටර් කියලා හඳුන්වන ඔය අර්බුදය නිම කිරීම සඳහා මේ පාර්ශව හතරකින් සැදුම්ලත් සාකච්ඡාමේ වැඩපිළිවෙලක් තිබෙනවා. ඒ තමයි ඇමරිකා එක්සත් ජනපදයේ රුසියාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ යුරෝපා සංගමයේ එකට එකතු වෙලා මේ යලිත් සාකච්ඡාවක් පැවැත්විය යුතුයි කියන කාරණේ පුටින් අවධාරණය කරනවා. ඒ අතරම ඊජිප්තු රජය ඊජිප්තු තමයි ඔය පලස්තීන ඊශ්‍රායල් ගැටුම් ඇති වෙන බොහෝ අවස්ථාවල මේ මැදිහත් කරුකගේ ක්‍රියාකලාපයේ රඟ දක්වන්නේ. ඊජිප්තු ඉල්ලීමක් කරලා තිබෙනවා මේ කඩිනමින් සාකච්ඡා ආරම්භ කරන්නට කියලා. ඉතින් ගාසා තීරයේ තත්ත්වය මේ වෙන විට ඉතාම බිහිසුණි. අපි දැක්කා මේ ගොඩනැගිලි කියන්නේ මහල් 13ක ගොඩනැගිල්ලක් මුළුමනින්ම පොළවට සමාතලා කරන්නට ඊශ්‍රායල් ආරක්ෂක හමුදා
ක්‍රියාකලා එක තත්ත්වකින් ගාසා තීරයට ගොනින් ගොඩබිමින් මුහුදෙන් මොකද ගාසා තීරයේ පිහිටලා තිබෙන්නේ මේ මධ්‍යදරණි සාගරය ආද්දර ඉතින් නාවික මෙහෙමකුත් දියත් කරනවා ඊශ්‍රායලයේ තමන්ගේ ක්‍රියාපිලිවෙත මේ අනුගමනය කරන මේ යුදමේ ක්‍රියාකලාපය නතර කිරීමේ සූදානමක් නැහැ ඒතර පරස්සීනියත් විටින් විට එන්න කරමින් තිබෙනවා ඊශ්‍රායලයේ දෙසට විශේෂම ටෙල්ලවි අගනුවරටත් රොකට් වෙඩි ප්‍රහාර එල්ල වෙලා තිබෙනවා විජය අපගේ ජීවිත කාලය තුළ අපි අධ්‍යක්ෂ යුද්ධ ගැටුම් තිබුණා ඒත්කම රට රටවල් අතර යම් ආකාරي අර්බුද තිබුණා ඉරානයේ සහ ඉරාකයේ අතර ඒ වගේම කුවේටයේ අර්බුදයක් තිබුණා නමුත් මේ අර්බුද යම් කාලයක් ගත වෙලා නිෂේධනය වෙනවා නැත්නම් මෙය නිමාවටපත් වෙනවා නමුත් මේ ඊශ්‍රායලය සහ පලස්තීනයේ අතර අර්බුදය අපි දන්න කාලේ නම් තියෙනවා මේක ඉතිහාසය පිළිබඳව කතා කරමු මේක ඇත්තටම මේ ඉතාම දීර්ඝ ඉතිහාසයක් නමුත් කෙටියෙන් කිව්වොත් එහෙම මේ වර්තමානයේ මේ ගැටුම්කාරී තත්ත්වයට සතවර්ෂයකට වඩා ඈතට දිවෙන ඉතිහාසයක් තිබෙනවා මොකද ඔය මේ පලස්තීන ජනතාව වර්තමානයේ පලස්තීන කියලා හඳුන්වන ප්‍රදේශයේ මේ දර්ශන අතීතයේ තිබුණ ඔය ග්‍රේටර් සිරියා කියලා ඔය ලෙබනනය පලස්තීනය ඉස්සාලේ පිහිටලා තිබෙන එතන සිරියාව මේක මේ ග්‍රේටර් සිරියා කියලා හඳුන්වපු ප්‍රදේශයක් එතකොට මේ ඔය ඔටෝමානු අධිරාජ්‍ය ඔටෝමානු අධිරාජ්‍යෙන් ඔය අපි අපේ මේ මෑත ඉතිහාසයේ ගත්තොත් එහෙම මේ අධිරාජ්‍ය තුනක් තිබුණා ඔය අපි ජීවත් වෙන කලාපයක පැත්තක තිබුණා ඔටෝමානු අධිරාජ්‍ය ඕක මධ්‍යදරණි සාගරයේ කළු මුහුදේ ඉඳලා ඔය මේ 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 වර්තමාන මේ පලස්තීන ප්‍රදේශ දක්වා තිබුණා ව්‍යාප්ත වෙලා තිබුණා මේකට ඇතුළත් වෙලා තිබුණේ ඉරාකය හරි එතකොට ඉරානයේ ආශ්‍රිතව තිබුණා සෆා යුද්ධෙන් පායක ඔය පර්සියාව කියන එක අපි පැත්තේ තිබුණා මේ අවසාන කාලේ මුගල් අධිරාජ්‍ය එතකොට ඔය මේ පළමුව ලෝක සංග්‍රාමයේ 1914 18 පළමුව ලෝක සංග්‍රාමයේ ආරම්භ වෙනකොට ඔය අධිරාජ්‍යවාදී බලවත් රාජ්‍යන් දෙකක් ප්‍රංශය සහ බ්‍රිතාන්‍ය පොරොන්දුවක් දුන්නා ඔටෝමානු අධිරාජ්‍ය යටතේ හිටපු අවුරුදු 400ක පමණ කාලයක් ජීවත් වෙච්ච මේ අරාබි ජනතාවට යුද්ධයේදී තමන්ට සහාය ලබා දුන්නොත් මේ ඔටෝමානු අධිරාජ්‍ය යටතේ ඉන්න ජනතාවට ස්වයං පාලන අයිතිය ලබා දෙනවා කියලා. ඉතින් අරාබියෝරු උදව් කරා ප්‍රංශයට ජර්මනියට මේ යුද ව්‍යාපෘති උදව් කරා. නමුත් ප්‍රංශයත් බ්‍රිතාන්‍යත් දෙක යුද්ධ යන අතරේ රහසිගතව අත්සන් කළා 1917 16 සයිකස් පිකට් කියලා ඇග්‍රීමන්ට් මේ ගිවිසුමක් අත්සන් කළා. මේ ගිවිසුම යටතේ අර දේට සිරියා කියන ප්‍රදේශය ආශ්‍රිතව තිබුණු මේ ප්‍රදේශවල අයිතිය ඔවුන් තමන් අත බෙදාගත්තා. ඉරාකයේ ඔය ඇත්තටම මේ මැද පෙරදිග බුහුසිතේම සකස් වුනේ බ්‍රිතාන්‍ය ප්‍රංශයේ අධිරාජ්‍යවාදී වුමනා එපාකම් වලට අනුව අනතුරුව 1917 ඔය බැල්ෆර් ඩෙක්ලරේෂන් කියලා බැල්ෆර් සාමිවරයා ඔහු ඇත්තටම මේ බැල්ෆර් ප්‍රකාශනයේ මගින් පලස්තීන ප්‍රදේශවල යුදෙව් ජනපදයක් ආරම්භ කළා. ඉතින් එතකොට එතනින් පස්සේ තමයි මේ ගැටුම්කාරී තත්ත්වය ඇති වුනේ. පස්සේ 48 ඊශ්‍රායලයේ නිදහස ප්‍රකාශයට පත් කළ විදම රාජ්‍යයක් ප්‍රකාශයට පත් කළා. ඊට පස්සේ තමයි මම කියපු 48 56 සුවස් කැනල් ක්‍රයිසිස් එක ඊට පස්සේ 77 6 day war එක මොකද 77 මේ දින 6 යුද්ධයෙන් තමයි මැද පෙරදිග වර්තමාන බුහුසිතේම සකස් වුනේ. එතකොට දැන් අපි සිතීමක් කරන් බැලුවොත් එහෙම පලස්තීන ජනතාවද ජීවත් වෙන්නේ මධ්‍යදරණි සාගරයේ තමයි ගාසා තීරයේ සිටින්නේ. ඒකේ තමයි හමාස් එකේ බලය තිබෙන්නේ. අර පැත්තේ තියෙන බටහිර යුර ඊශ්‍රායලයේ කියන රාජ්‍ය ඇතුලේ තමයි පලස්තීන ජනතාව ජීවත් වෙන්නේ. එතකොට මේකට දිය යුතු විසඳුම හැටියට අන්තර්ජාතික ප්‍රජාව පිළිගත්ත විසඳුම තමයි two state solution කියන එක. කියන්නේ පලස්තීනයට ඊශ්‍රායලයට සමාන්තර රාජ්‍යන් දෙකක් නිර්මාණය කරලා දීලා මේ අර්බුදයට විසඳුමක් ලබා දීම තමයි මේකේ පිළිගත්ත ක්‍රමවේදය. නමුත් අපි දන්නවා විශේෂම මතක තබා ගත යුතු කාරණයක් ඩොනල්ඩ් ට්‍රම්ප් බලයට පත් වුණාට පස්සේ ඔය ඊශ්‍රායල පලස්තීන ගැටුමට දෙන විසඳුම two state solution එකක් දෙනකොට ජෙරුසලම කියන එක මුස්ලිම් ජනතාවටත් යුදෙව් ජනතාවටත් මොකද ඊශ්‍රායලටත් ඔතන ඉතිහාසයක් තියෙනවානේ මේ දෙගොල්ලටම පොදු භූමියක් බවට පත් කිරීම තමයි ওই මැද පෙරදිග සාම ප්‍රයත්නේ ප්‍රධාන මේ අරමුණ. හැබැයි ඩොනල්ඩ් ට්‍රම්ප් අපි දන්නවා ඔහුගේ පාලන කාලේ ටෙල් අවිව් වල තිබෙන ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය ගිහිල්ලා ජෙරුසලම නැගෙනහිර ජෙරුසලමේ මේ තානාපති කාර්යාලය පිහිටෙව්වා. ඒකෙන් අන්තර්ජාතික වශයෙන් ඇත්තටම ඊශ්‍රායලයට මේ පිළිගැනීමක් ලැබුණා. අපි ඉක්මනට වෙලාව බලලාවිලා ඒ පිළිබඳව තවදුරටත් කතා කරමු. Let's grow coffee pro. සතුටින් සිටින්නයි සතුටින් වැඩෙන්නයි. From Nestle. ජී. ඔව්. එතකොට මේ
මේ ටෙල් අවිවල තිබුණු තානාපති කාර්යාලය ජෙරුසලමට රැගෙන යෑම තුල ඇත්තටම පලස්තීන විශේෂයෙන් මුස්ලිම් ජනතාව අතර විශාල විරෝධයක් මතු වුණා. අනතුරුව තමයි මේක ඇත්තටම මේ ඉස්රායලයට තමන්ට දීපු වරමක් බවට පත් කරගත්ත වුණේ. ඒ නිසා තමයි ඇත්තටම ආගමික දේවස්ථානයක් මොකද ඉස්ලාම් ධර්මයේ තෙවන පූජනීයම දේවස්ථානය ඇතුළට කඩා වැදිලා ඒකේ බැතිමතුන්ට පහර දුන්නාට පස්සේ ගාසා තීරේ ඉන්න හමාස් සංවිධානයේ මේ වගේ ප්‍රතිචාරයක් ලැබෙන්නට පුළුවන්. නමුත් අද වෙලා තියෙන්නේ දැන් ඊශ්‍රායලයේ පැහැදිලිවම අර අපාතී රෙජිම් එකක් හැටියට වර්ණ බෙහෙදවාදී රාජ්‍යයක් හැටියට ඊළඟට මේකේ තියෙන භයානකම තත්ත්වය තමයි ඊශ්‍රායලයේ ඇතුළේ ඉන්න අරාබිවරු. දැන් අපි අද දැක්කා විවිධ නගරවල ඊශ්‍රායලි යුදෙව් ජනතාව සහ අරාබි ජනතාව අතර ගැටුම් මේ මොහොතේ හටගෙන තිබෙනවා. මේක මේ නිසා මේක මහා පරිමාණයේ යුද්ධයක් දක්වා වර්ධනය වේවිද කියන සැකයක් මතුවලා තිබෙනවා. කොවිඩ් එන්නත්කරණය ලෝකෙම සිද්ධ වෙනවා, ශ්‍රී ලංකාවෙත් සිද්ධ වෙනවා. මේ එන්නත් ලබා ගැනීමේදී එන්නත් ලබා ගන්නා වූ පිරිස් ඒ සම්බන්ධයෙන් වගකීමෙන් කටයුතු කරනවාද? තවත් කෙනෙක්ගේ එන්නත් ලබා ගැනීමේ අයිතියට ගරු කරනවාද? සමහර නිලධාරීන් මේ දේ තුළ නිසියාකාරයෙන් තමන්ගේ කාර්යභාරය ඉටු කරනවාද කියන ගැටලුව තියෙද්දී එසත් ජාතීන්ගේ සංවිධානයේ මහා ලේකම්වරයා ප්‍රකාශ කරනවා ලෝකයේ තුළ එන්නත් බෙදා හැරීම පිළිබඳව ඔහු යම් ආකාරයක කනස්සල්ලක් පළ කරනවා සහ එය පිළිගත නොහැකි බව ප්‍රකාශ කරනවා. ඔව් අන්තෝනියෝ ගුටෙරස් මේ මතු කළ කාරණය ඔහු ප්‍රධාන වශයෙන් මේ කාරණා දෙකක් මතු කරා. මොකද මේ වෙන විට අපි දන්නවා මේ COVID-19 වසංගතයේ ඉතාම ශීඝ්‍රයෙන් ලෝකේ රටවල් ගණනාවක පැතිරෙමින් පවතිනවා. මේ අර්බුදයට මුහුණ දීම සඳහා මේ එන්නත්කරණය තමයි දකින්නේ ලබා දිය යුතු දැනට තිබෙන හොඳම විසඳුම හැටියට. ඉතින් මහලේ කමරේ අවධාරණය කරන දර්ශන කාරණා දෙකක්. එකක් තමයි දැනට මේ තිබෙන එන්නත් සංඛ්‍යාව දෙගුණයකින් වැඩි කළ යුතු කියන කාරණය. දෙවෙනි කාරණේ තමයි මේ එන්නත් බෙදා දීමේදී පවතින විෂමතාවය තුරන් කළ යුතු කියන කාරණය. මොකද පැහැදිලිවම මේක අර මේ එන්නත් පිළිබඳ ජාතිකවාදී කාරණයක් හැටියට මතු කරනවා. මොකද බලවත් රටවල් තමන්ගේ රටේ ඇත්තටම ගත්තොත් එහෙම මේ අවුරුදු 40ට වඩා වැඩි පුරවැසියන් එන්නත් කරණයට ලක් කරාට පස්සේ දැන් තරුණ පිරිස් වලටත් එන්නත් ලබා දෙනවා. ඇතැම් විට දෙවන එන්නතත් ලබා දීලා ඉවරයි සමහර රටවල්. තවත් රටවල පළමු එන්නතත් තව ලබා දීලා නැහැ. මේක ඇත්තටම ගත්තොත් එහෙම මේක විශාල විෂමතාවක් පවතිනවා මේ එන්නත් බෙදා දීමේදී. මොකද ඉන්දියාව වගේ රටවල මේ වෙන විට තත්ත්වය ඉතාම භයානක තත්ත්වයක් උද්ගත වෙලා තිබෙන්නේ. ඉන්දියාවට ප්‍රමාණවත් එන්නත් නැහැ. මොකද ජනගහනය කෝටි 130ක ජනගහනයක් විසෙනවා. ඉතින් මහලේ කමරේ අවධානය කරා මේ එන්නත් ලබා දීමේදී මේ පවතින මේ ක්‍රමය කිසිසේත් පිළිගත නොහැකි කියන කාරණය. එබැවින් තවත් එක වැදගත් මේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥ මණ්ඩලයක් මේ වෙන විට මේ COVID-19 වෛරස් ආසාදනයේ මේ පැතිරියාම පිළිබඳව ඉතාම මේ තමන්ගේ අදහස් අධ්‍යයනයක වාර්තාව ප්‍රකාශයට පත් කරලා තිබෙනවා. ඔවුන් ප්‍රකාශ කරනවා මේ අවශ්‍ය අවස්ථාවේදී නිසි ලෙස, කියන්නේ මේක ඇත්තටම ලෝක සෞඛ්‍ය සංවිධානයත් මේකේ වගකීම චෝදනාව එල්ලවෙනවා. නිසි ලෙස මේ කටයුතු නොකිරීම, යහුසුල ක්‍රියා නොකිරීම මේ රෝගය පැතිරියාමට හේතුවක් බවට පත් වුණා කියලා. අනෙක් අතට රටවල ආණ්ඩුත් ඇත්තටම මේ ආණ්ඩුවට චෝදනා කරන්න බෑ. මොකද අපි කිසි කෙනෙක් හිතුවේ නැහැ ඇත්තටම වුහාන් නගරයෙන් මේ රෝගී තත්ත්වේ වාර්තා වෙනකොට අපි විද්‍යාවල සිද්දේශේ වාඩි වෙනකොට අපි දැක්කා අපි ඇත්තටම අපි මුලින්ම වාර්තා කරේ අපි මෙහෙම සිද්ධියක් වුහාන් වල එනවා කියලා අපි කවුරුත් හිතුවේ නැහැ මේ වගේ වසංගතයක්. නමුත් මේ වෙලාවේ දර්ශනමය අර්බුදයේ විසින් කියාපාන එක දෙයක් තිබෙනවා. අතීතයෙන් අපි පාඩම් ඉගෙන ගත යුතුයි. මොකද මේ වගේ වසංගත தත්ත්වය මානව ඉතිහාසයේ විවිධ කල වකවානුවල මිනිසුන්ට බලපාලා තිබෙනවා. ඉතින් ඒ කියන්නේ ඉතිහාසයේ තිබෙන වැදගත්කම ඉතිහාසඥයාගේ කාර්යභාරය මේ අදට තියෙන කොතෙක් අදාළද කියන කාරණේ. අනෙක් අතට මේ විශේෂඥ මණ්ඩලය ප්‍රකාශ කරනවා මේක තමයි අවසාන වසංගතයේ මේ ආකාරයෙන් පැතිර යන. මේ නිසා මේ පාලනය කිරීම සඳහා කටයුතු කළ යුතුයි කියන කාරණේ ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරනවා. විජය අපි ලෝකයේ ගැටුම් පිළිබඳව කතා කරද්දී ඉරානයේ ඉරාකයේ පිළිබඳව කතා කළා. වර්තමානයේ ඉරානයත් ලෝකයේ තුල නිකුත් ආකාරයේ අවධානයට ලක්වෙච්ච විශේෂයෙන්ම ඇමරිකාවේ උදහසට ලක්වෙච්ච රාජ්‍යයක් බවට පත්ලා තියෙද්දී ඔවුන්ගේ ජනාධිපතිවරණය පවත්වන්නට කටයුතු සූදානම් වෙනවා. මේ ජනාධිපතිවරණය සඳහා හිටපු ජනාධිපතිවරයෙක් එක්වන බවට තොරතුරු වාර්තා වෙනවා. දැන් ජූනි 18 වෙනිදා තමයි ඉරාන මැතිවරණය පැවැත්වෙන්නේ. ඉරානයට විරුද්ධව මේ පුමනි චෝදනා තිබුණත් ඉරානය නිසි කලට රටේ මැතිවරණ පවත්වනවා.
ජනාධිපතිවරණ මහමැතිවරණ නගර සභා මැතිවරණ ප්‍රාදේශීය මැතිවරණ සියල්ලක් නිසි කාලට පවත්වන රටක්. ඔය දැන් අපි ඉරානය පිළිබඳව අපිට මේ බටහිර මාධ්‍ය මේ මේ දෙන මේ ප්‍රතිචාර ගොඩනගන මේ ප්‍රතිරූපේ තමයි ඉරානය කියන්නේ බොහොම ආඥාදායක පාලන තන්ත්‍රයක් කියන එක. හැබැයි ඉරානයේ කලින් කල මැතිවරණ පැවැත්වෙන මේවර පැවැත්වෙන මැතිවරණයේ මේ අපි දන්න ඉරාන ජනාධිපති හසන් රුහානිට මේ ඔහු අවස්ථා දෙකකදී ඉරානයට නායකත්වය ලබා දුන්න ඔහුට තවත් වතාවක් තරඟ කිරීමේ හැකියාවක් නැහැ. ඉතින් මේ නිසා මේවර නව අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට තමන් සූදානම් බව තමයි මේ ඉරාන ආධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනි ප්‍රකාශ කරන්නේ. හැබැයි මේ ඔය ඉරානයේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන අපේක්ෂකයාට මේ ගාඩියන් කවුන්සිල් කියලා තිබෙනවා රටේ. ඔය මේක ඇත්තටම මේකේ එක පැත්තකින් විශේෂඥ පිරිසක් ඉන්නවා, අනෙක් අතට ආගමික නායකින් පිරිසක් ඉන්නවා. ඔවුන්ගේ අනුමැතිය ආශිර්වාදයෙන් තොරව ඉරානයේ ජනාධිපතිවරයෙකු බවට පත්වීමට කෙනෙකුට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් මෙවර ගාඩියන් කවුන්සිලය බලාපොරොත්තු වෙනවා තරුණ අපේක්ෂකයෙකු තරමක් තරුණ අපේක්ෂකයෙකු මැතිවරණ ඉදිරිපත් කරන්නට. ඒ අතර අපිට අද වාර්තා වෙනවා හිටපු ජනාධිපතිවරයෙකු වෙන මේ මහමුද් අහමදිනේජාත්. ඔහු තරමක් දැඩි මතධාරී නායකයෙක්. ඔහු 2005 වසරේ සිට 2012 දක්වා ඉරානයේ නායකත්වය ලබා දුන්නා. ශ්‍රී ලංකාවේ සංචාරක නිරතුණ. ඔව්, ඔහු ශ්‍රී ලංකාවේ චාරිකාවක නිරතුණ. අනෙක් අතට මේ ඇත්තටම මේ හසන් රුහානි බලයට පත් වුණාට පස්සේ තමයි ඔය ඉරාන න්‍යෂ්ටික සම්මුතිය මේ වැඩපිළිවෙලට මේ ඉරාන පාලනය අනුමැතිය ලැබුණේ. මොකද මහමුද් අහමදිනේජාත් වොෂින්ටන් ඇත් එක්ක බටහිර රටවල් එක්ක සාකච්ඡාවට කැමැත්තක් දක්වපු නායකයෙක් නෙමෙයි. කොහොම වුණත් මෙවර ඉරාන මැතිවරණයේදී මේ ඡන්දය ප්‍රකාශ කරන පුද්ගලයන්ගේ සංඛ්‍යාව ප්‍රතිශතය අඩුවක් වේවි කියලා විශ්වාස කරනවා. මොකද එකක් තමයි මේ ආර්ථික සම්බාධක වලින් ඉරානයට එල්ලවලා තිබෙන බලපෑම. මේ නිසා ඉරාන ආර්ථිකයේ කඩාවැටීමක් තිබෙනවා. ජනතාව ඡන්ද පොළවලට ගිහලා ඡන්දේ ප්‍රකාශ කිරීම මේ නිසා අඩුවන්නට පුළුවන් කියලා හිතනවා මේ පසුගිය මැතිවරණයට සාපේක්ෂව. අනෙක් අතට මේ පවතින පාලන තන්ත්‍රයට එරෙහිව එල්ලවලා තිබෙන දූෂණ චෝදනා මුල් කරගෙන ඉරාන වැසියන් තුළ නොකමැත්තක් පවතින බවටත් වාර්තා පළවෙලා තිබෙනවා. කොවිඩ් වසංගතය නිසා වසරකින් කල්දම්මන්නට සිද්ධ වුණ ටෝකියෝ ඔලිම්පික් උළෙල අනිවාර්යයෙන්ම පවත්වන බව තමයි ඔලිම්පික් බලධාරීන් ප්‍රකාශ කරන්නේ. ජූලි මාසයේ 23 වෙනිදා ජපානයේ ටෝකියෝ නුවරදී මෙවර ඔලිම්පික් උළෙල ආරම්භ වීමට නියමිත වෙත්තේ. ජපානයේට මේ ඔලිම්පික් උළෙල අතිශයින්ම වැදගත්. මොකද මේ ජපානයේ එක පැත්තකින් අර ෆුකුෂිමා දායිචි න්‍යෂ්ටික බලාගාරය ඇතුළේ චානතුර මුල් කරගෙන ජපානයේ කීර්ති නාමයට කැලලක් එල්ල වුණා. අනෙක් අතට මේ ජපානයට අවශ්‍යයි. ජපානයේ ආර්ථික වශයෙන්ත් 2007 වසරේ මූල්‍ය අර්බුදයෙන් පස්සේ ජපානයට බලපෑමක් එල්ල වුණා. ජපානයේ බලාපොරොත්තු වන මේ ඔලිම්පික් උළෙල මේ තමන්ගේ රටේ ප්‍රතිරූපයේ ඉදිරියට ගෙන යන්නේ. නමුත් මේ වෙන විට ජපානය තුළ මේ අලුත් සංඛ්‍යාලේඛන බැලුවොත් දැර්ශනේ මම දැක්කා ජපානයේ කොරෝනා වෛරස් ලක්ෂ 6ක් කේසස් මරණ දහස් 10,500ක් නැගිනීර ආසියාවේ වැඩිම මරණ සංඛ්‍යාව ආසාදිතන්ගේ සංඛ්‍යාව වාර්තා වන රට සෙනසුරාදා ජනවාරි මාසයෙන් පස්සේ වැඩිම කොවිඩ් ආසාදිතන් පිරිසක් වාර්තා වුණා. 7,000ක් රටෙන් වාර්තා වුණා. මේ නිසා ඔලිම්පික් උළෙල පැවැත්වීම සම්බන්ධයෙන් ජපානය තුළ විරෝධයක් තිබෙනවා. අනෙක් අතට මේ ජපානයේ ජනගහනය මිලියන 126ක්. මේ මිලියන 126න් ජපානය කොච්චර පොහොසත් රටක් වුණත් තාම එන්නත් කරණයට ලක් කරලා තිබෙන ජපානයේ ජනගහනයෙන් 2%. ඉතින් මේ නිසා ඔලිම්පික් උළෙල පැවැත්වෙන මේ ඔලිම්පික් උළෙල මුල් කරගෙන අර ඔලිම්පික් රැල්ලක් ඇති වුණොත් කියන බයක් තියෙන. හැබැයි ඉතින් මෙවර මේ ප්‍රේක්ෂකයන්ගෙන් තොරව තමයි, සහභාගීත්වයෙන් තොරව තමයි ඔලිම්පික් උළෙල පැවැත්වීමට තීරණය කරලා තිබෙන්නේ. අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව ප්‍රකාශ කරනවා නියමිත ලෙස ඔලිම්පික් උළෙල පැවැත්වීමට තමන් සූදානම් කියලා. මෙකරන් ලෝකේ තොරතුරු වාර්තා වෙද්දී අපි සූදානම් අදට සිව් දෙසින් සමුගෙන යන විචය බොහොමත්ම සූති. අපි හෙට දවසේදීත් සිව් දෙසින් හමු වෙනවා ලෝකේ තොරතුරු පිළිබඳව ඔබත් එක්ක ඒ අලුත්ම තත්ත්වයන් බෙදා හදාගන්නට. ආරක්ෂිතව ඉන්න, ආරක්ෂාවට මුල් තැන දෙන්න, සෞඛ්‍ය අංශ විසින් ලබා දෙන්නා වූ නිර්දේශ ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරන්නට කියන යෝජනාව සහ ඉල්ලීමත් එක්ක අපි අදට සිව් දෙසින් සමුගන්නවා. අයිබෝන්.